ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය පහසුකම් පිළිබඳ කාර්ය මණ්ඩලයේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට විශේෂ අනුමැතිය ලබා දීලා තියෙනවා මේ පිළිබඳ වුවමනා කිවිසුම් අත්සන් කරන්න ලංකාවට ණය දුන්න හැම පාර්ශ්වයකටම මම එවලා තියෙන විවෘත ලිපියත් සභාගත කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය පහසුකම් ලබා ගන්නට අපට පුළුවන් වූ බව මේ ගරු සභාවට නිල වශයෙන් නොන සිටින්ට මම කැමති මම පසුගිය ජූලි 9 වෙනිදා බාරගත්තේ ගිනිගත්තු රටක් හෙට දවසක් ගැන අබමල් රේණුවක්වත් බලාපොරොත්තුවක් තිබුණේ නැති රටක් නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කරපු රටක් උද්දමනයේ 73%ක් දක්වා ඉහළ ගිය රටක් ඉන්ධන ගෑස් පෝලිම් වල මිනිස්සු දවස් ගණන් දුක් විඳින රටක් පාසල් වැහිච්ච රටක් දවසකට පැය 10ක් 12ක් විදුලිය කප්පාදු කරන රටක් ගොවීන්ට වගා කරන්න පොහොර නොතිබුණු රටක් නීතිය හා සාමය වැල්වැදිච්ච රටක් ප්‍රතිවාදීන්ගේ ගෙවල් ගිනි තියන රටක් මහදවල් මහමග මිනිසුන් මරා දැමපු රටක් මේම පසුබිමක වගකීම බාර ගන්න කිසිවෙක් කැමතුනේ නැහැ සමහරු පස්ස ගැහුවා සමහරු කේන්දරේ බලන්න කල්ලිල්ලුවා සමහරු ලිස්සලා ගියා සමහරු බය වුණා මම කිසිම කොන්දේසිකින් තොරව අභියෝගය බාරගත්තා මට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නැහැ මට මගේ කියා මන්ත්‍රීවරු හිටියේ නැහැ මට තිබුණේ එකම එක ශක්තියයි ඒ මම ඉපදුන මම හැදුන වැඩුන මම අධ්‍යාපන ලැබුව මගේ ආදරණීය රට යලි ගොඩ ගන්න මට පුළුවන් කියා විශ්වාසය විතරයි IMF එකඟතාවයේ ලැබීමත් සමගම තරුණ තරුවන්ගේ අනාගතය ගොඩනංවන්නට අපට මාවතක් විවෘත වී තියෙනවා මේ ණය පහසුකම් යටතේ වසර 4ක කාලයක් තුල අපට ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ ආධාරයක් හිමි වෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 330ක ප්‍රමාණයක් එහි පළමු වාරිකය වශයෙන් දැන් අපට ලැබී තියෙනවා ලෝක බැංකුව සහ වෙනත් ණය ආධාර ලබා දෙන පාර්ශ්වයන් වෙතින් තවත් ඩොලර් බිලියන 7ක පමණ කඩිනම් ණය ආධාර අප බලාපොරොත්තු වෙනවා මේ පහසුකම් ලබා දීමත් සමග අපේ ජාත්‍යන්තරයේ යළිත් පිළිගැනීමක් ලැබෙනවා ශ්‍රී ලංකාව තව දුරටත් බංකොලොත් රටක් නොවන බවට සාතිකයක් ලැබෙනවා අපේ දේශීය බැංකු යළිත් ලෝකයේ පිළිගන්නා මට්ටමට පත් වෙනවා ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ණයවර ලිපි වලට ගරු කරනවා වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ඉතා අඩුපොලියට ණය ආධාර ලබා ගැනීමට පසුබිමක් සැකසෙනවා විදේශ ආයෝජකයන් යළිත් ලංකාව ගැන විශ්වාසය තිබෙනවා ශ්‍රී ලංකාවේ මෙතෙක් නොතිබුණු නව මූල්‍ය සංස්කෘතියක් හා දූෂණයෙන් තොර පරිසරයක් මේ මගින් නිර්මාණය වෙනවා IMF සංවිධානයේ අපේ රට පිළිබඳව තීන්දුව ගැනීමට පෙර රට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරන්නට සමහර උත්සාහ ගත්තා සමහර දේශපාලන කණ්ඩායම් සමහර වෘත්තීය සමිති සමහර ජනමාධ්‍ය මේ වැඩේට සෑහෙන්න මහන්සි වුණා රටේ ජනතාව පාර්ට් බස්සන්න දඟ දැම්මා රටේ බහුතර ජනතාව මේ කඩාකප්පල්කාරී වැඩවලට සහය දැක්වේ නැහැ අපට IMF එකඟතාවයේ ලබා ගැනීමට ඔවුන්ගේ කැපවීම විශාල ශක්තියක් වුණා ඒ නිසා මුලින්ම මේ රටේ ජනතාවට මගේ ප්‍රණාමය පළ කරන්නට කැමතියි මේ ගමනේදී ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතු වෙනවා මේ සමහර ප්‍රතිසංස්කරණ අප 2022 අතුරු අයවැය සහ 2023 අයවැය මගින් යෝජනා කර දැනටමත් ක්‍රියාවට නංවා තිබෙනවා තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් අප හඳුන්වා දෙනවා 2025 වන විට ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදනයේ 2.3%ක් බවට පත් කර ගැනීම අපගේ ඉලක්කයයි ශ්‍රී ලංකා රජයේ ආදායම් මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3%ක් ඒ නිසා අප සැලසුම් කරන්නේ 2026 වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%ක් දක්වා වැඩි කර ගැනීමයි වැට් බදු සඳහා ලබා ද ඇති නිදහස් කිරීමේ ක්‍රමානුකූලව අඩු කිරීම වැට් බදු ආපසු ගෙවීම කඩිනම් කිරීම සහ එස් වැට් ක්‍රමය අහෝසි කිරීමටත් පියවර ගන්නවා 2025 දී අවම බදු නිදහස් කිරීමත් සහිතව දේපළ බදු ක්‍රමයක් වෙනුවට ධන බද්දක් හඳුන්වා දීමට තෑගිහා බූදල් බද්දක් හඳුන්වා දීමට පියවර ගන්නවා උද්දමයේට සරිලන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැළපීමට අපේක්ෂා කරනවා නමුත් මේ ගැළපීම සිදු කරන්නේ ප්‍රාථමික අයවැය ශේෂයේ සීමාවන් තුල ඉන්ධන මිල තීරණ කිරීමේ දේශපාලන අධිකාරියෙන් සම්පූර්ණ ඉවත් කරනවා අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලටගෙන සෑම සය මාසයකට වරක්ම විදුලි බිල ගැළපීමට පියවර ගන්නවා මහා පරිමාණයෙන් පාඩු ලබන මාර්ග සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා ගුවන් සේවය ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලි බලය මණ්ඩල
වැනි ආයතනෙහි ශේෂ පත්‍ර යලිත් සකස් කරනවා. කල්මි ඉක්මමු ස්වෛරීත්වයට අපකර මත ලබාගත් විදේශ ණය ප්‍රමාණය ශ්‍රී ලංකා රජය ගෙවිය යුතු ණය ලෙස මාරු කර කිරීමට කටයුතු කරනවා. උද්ධමනයේ අනුපාතය 104/6 අතර අනුපාතයට නැවත ගෙන ඒමට කටයුතු කරනවා. 2020 වසර මැද භාගයේ වන විට උද්ධමනයේ අනුපාතය තනි අගයක් දක්වා ගෙන ඒමට අපි උත්සාහ ගන්නවා. මුදල් අච්චු ගැසීමෙන් ක්‍රමානුකූලව බැහැර වෙනවා. අයවැය හිඟය පියවා ගැනීම සඳහා ණය ගැනීමෙන් තොරව ආදායම් උපදවා ගැනීමට මේ මගින් මහා භාණ්ඩාගාරයට සිදු වෙනවා. දැනට පවත්න විදේශ විනිමය සීමා කිරීම හා නියාමන ක්‍රමයෙන් ඉවත් කරමින් විදේශ විනිමය වෙළඳපොළේ කටයුතු වෙළඳපොළ නිර්ණායක මත තීරණය වීමට යලිත් ඉඩ ලබා දෙනවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සමගාමීව දූෂණ මැඩලීමේ නීති සම්පාදනය කරනවා. අහිමි වූ වත්කම් යලි ලබා ගැනීමේ ප්‍රතිපාදන 2024 මාර්තු වන විට ව්‍යවස්ථාදායක රාමුවට ඇතුල් කිරීමටද අපේක්ෂා කරනවා. නව රාජ්‍ය මුදල් කළමනාකාර පනතක් කෙටුම්පත් කරනවා. ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඇති කරගන්නා කොන්දේසි පිළිබඳ අවසන් තීරණ ගැනීමට පෙර ආතුව සියලු දෝපාර්ශ්වීය ණය හිමියන්ට ඒ ගැන දැන ගැනීමට හැකිවන ආකාරයේ විවෘත ක්‍රමවේදයක් අප අනුගමනය කරනවා. අපේ ණය ගැතිභාවයන් පිළිබඳ වාර්තාවන් නිරන්තරව ප්‍රකාශයට පත් කරනවා. රටේ ණය පිළිබඳ කිසිදු තොරතුරක් වසන් කරන්නේ නැහැ. බදුබර නිසා සමාජයේ යම් කොටසකට දැඩි පීඩනයක් ඇති වී තියෙන බව අප දන්නවා. ඒත් දැනට අප ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලින් ඈත් වෙන්නේ මේ අවස්ථාවේ අපට හැකියාවක් නැහැ. අප මේ වැඩපිළිවෙල මාස 6න් 6ට සමාලෝචනය කරන්නට අපත් IMS සංවිධානයත් ක්‍රියා කරනවා. පළමු සමාලෝචනය සිදු කරන්නේ ලබන ජූනි මාසයේදී. ජූනි මාසයේ සමාලෝචනයේදී මේ බදු සංශෝධන අපේ සැලසුමට ඇතුළත් කරන්නට IMS සංවිධානය සමග අප සාකච්ඡා කරනවා. මේ ගිවිසුම එකඟතාවයට පාර්ලිමේන්තු අනුමැතිය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊට පස්සේ පමණයි මට දෙවනි රවුමේ සාකච්ඡා කිරීම ආරම්භ කරන්නට පුළුවන්. IMS එකඟතාවය ඇති වූ පමණින් අපට සෑයීමකට පත්වෙන්න බෑ. මේ ගමනක අවසානය නෙවෙයි. දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව නොබියව ක්‍රියාත්මක කර යුතුයි. මේක අසීරු ගමන. අපි මේ අසීරු ගමන සීරුවෙන් යමු. IMS සංවිධානය සමග අප ඇති කරගත් සැලසුම් වසර 4කදී ක්‍රියාත්මක කර අවසන් කර යුතුයි. නමුත් අපේ ශක්තිය අදිෂ්ඨානය මත එය වසර 3ක් හෝ 3හමාරක් තුල අවසන් කරගත හැකි. අපි ඊට උත්සාහය දරමු වෙහෙසෙමු. දූෂණය මැඩලීමේ නීති රීති වහාම සම්මත කොට ක්‍රියාවට නැංවීම අධිකරණ ඇමතුමා මේ පිළිබඳ කෙටුම්පත ළඟදීම ඉදිරිපත් කරයි. DS සේනනායක අගමැති සමයේ අපේ රටේ කිසිදු විශේෂණයක් ලබා ගත්තේ නැහැ. පසුව අපේ රටේ ආදායමෙන් වැඩ කටයුතු කරනවා වෙනුවට පිට රටින් ණයගෙන රට කරවීමේ සම්ප්‍රදායක් ඇති වුණා. අප සියලු දෙනා අද මේ දුකට පීඩාවට පත්ව සිටින්නේ ඒ සම්ප්‍රදාය පිළිකාවක් බවට පත් වූ නිසයි. අප උත්සාහ ගත යුත්තේ ණය නොගන්නා ජාතියක් බවට පත්වීමයි. අප ඉදිරි අවුරුදු 10 තුළ අප මෙතෙක්ගෙන ඇති සියලු ණය ගෙවා අවසන් කළ යුතුයි. මේ මාර්ගයේ නිවැරදිව ඉදිරියට ගියොත් අපට ඒ තත්ත්වය උදා කර ගන්නට පුළුවන් බව මට විශ්වාසයි. ඒ මාර්ගයේ ගියොත් නිදහසින් වසර 100ක් පිරෙන 2048 දී අපේ රටේ ලෝකයේ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගන්න අපට පුළුවන්. මම මුලින්ම අගමැතිවරයා ලෙස පත් වූ අවස්ථාවේ රටේ ආර්ථිකය යළි ගොඩනැගීමේ ව්‍යායාමයට විපක්ෂයේ සහය ඉල්ලා සිටිනා. නමුත් මට ඒ සහය ලැබුණේ නැහැ. ඉන්පසුව ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවෙත් මම විපක්ෂයේ සහය ඉල්ලා සිටියා. නමුත් දුන්නේ නැහැ. විවිධ හේතු කියමින් ඔවුන් සහාය ලබා දීම ප්‍රතික්ෂේප කරා. අසීරු වැල් පාර්ලිමේන්තුව මම එගොඩ කරන්නේ ශ්‍රී ලංකා මාතාව නෙමෙයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියලා කිව්වා. නමුත් ශ්‍රී ලංකා මාතාව ආර්ථික වැල් පාර්ලිමේන්තුව එගොඩ කරන්නට මට ක්‍රියා කළ බව දැන් ජාත්‍යන්තරයෙන් පිළි අරගෙන තියෙනවා. අතීතයේ විවේචන කිරීම මගේ කාර්යය නෙමෙයි. රටේ ආර්ථික ගොඩනැගීම සඳහා IMF එකඟතාවයේ ක්‍රියාත්මක කිරීමට කරුණාකර ඔබේ සහය දැන්වත් ලබා දෙන්න. මේ මල්වට්ටිය අපි හැමෝම අතගසමු. ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කතාව පිළිබඳව පුළුල් පාර්ලිමේන්තු විවාදයකට අවස්ථාව ලබා දෙන්න. අද ඉඳලා වුණත් විවාදයට සූදානම් ආණ්ඩුවක්. අපිත් සූදානම් අද ඉඳලා විවාදයට. මේ විවාදය කරන එක අරමුණක් එක්ක දෙපැත්තෙම විවිධ අදහස් ප්‍රකාශ කරලා කොහොමද එකට එකතු වෙලා වැඩ කටයුතු කරන්න කියලා. එතකොට මට පුළුවන් ජාතික සභාවත් මුණ ගැහෙන්න. ජනාධිපතිතුමා අභියෝගයක් කරා අදම විවාදය පවත්වමු කියලා. ඒකට සූදානම්. විවාදය තුල අපිට එකතු වෙන්න පුළුවන් තැන් තියෙනවා. විකල්ප යෝජනා තියෙන තැන්වල විකල්ප යෝජනා ඉදිරිපත් කරනවා. ඉතින් දැන් ආපහු ආපස්සට යන්න එපා. අද ඉඳලම පටන් ගමු. අපි ලෑස්ති.
පහුගිය අමාත්‍ය මණ්ඩලයේදී තීන්දුවක් අරගෙන තියෙනවා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සතුව තියෙන රජයේ කොටසුයි ලංකා හොස්පිටල් එකේ කොටසුයි විකුණන්න. පොඩ අහගෙන ඉන්නකෝ. ඕගොල්ලෝ මේ IMF එකෙන් ඉන්ජෙක්ෂන් එකක් ගහුවම නිකන් පිම්බෙන්න එපා. IMF එක දන්නෝ නම් මේ වගේ මැට්‍රෝ ටික මෙහෙම පිම්බෙන උන්ටයක් ඉන්න කියලා සත පහක් දෙන්නේ නැහැ. කරුණාකරලා මගේ ප්‍රශ්නේ අහන්න ඉඩ දෙන්න. කපුටු කක්කා කියලා තමයි අපිට කියන්න වෙන්නේ. පාඩු ලබන රාජ්‍ය ආයතන තමයි විකුණනවයි කියලා මීට කලින් කිව්වේ. මේ ලාභ ලබන ඒවා මොකටද විකුණන්නේ? අපි හැමදේටම විරුද්ධ වුණේ නැහැ. හැබැයි මේකේ බොහෝ තැන් තියෙනවා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වෙලා තියෙන අවස්ථා. ඒවා අපි වෙනස් කර ගන්න ඕනේ. මම සභාවෙන් ඉල්ලා තියෙනවා IMF සමග ආව එකඟතාවයට අනුමැතිය දෙන්න. අනුමැතිය දෙන්නේ නැත්නම් මට ගිහින් කතා කරන්න බෑ දෙවනි රවුමේ අපේ නායකරුවන් එක්ක. 21 වෙනි විවස්ථා සංශෝධනයේට අපි සහයෝගය දුන්නේ නැද්ද? අපි දුන්නේ නැත්නම් ඒක සම්මත වෙනවද? පොඩ්ඩක් අහගෙන බන්න කිත්තම ඔබතුමා දඟලනවා. නෑ 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 I have nothing to worry about. I know who you are. So didn't බන්න කිත්තම කඩි කාලේ වගේ දඟලනවා. I know that. අපි අවශ්‍ය වෙලාවට සහයෝගය දුන්නා. ඒ 21 වෙනි විවස්ථා සංශෝධනයේ ලබාගත් ජයග්‍රහණ දැන් අධිකරණයට විරුද්ධව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටියට ගෙනලා තියෙනවා. මැතිවරණ කොමිසමේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටියට ගෙනලා තියෙනවා. මාධ්‍ය ගෙනලා තියෙනවා. වරප්‍රසාද අතීතය ගැන හිතනකොට අපි හොරු අල්ලන්න ඕනේ විශ්වාසය ඇති කරන්න. දැන් අපි කෙටුම් පතක් ඉදිරිපත් කරනවා. ඒක එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට හා සමානද නැද්ද කියලා මෙතන බලලා ඒ ගැන සාකච්ඡා කළා. ඔබට සංශෝධන තියෙනවා නම් ඒවත් පිළි අරගන්න. මම අගමැති වෙලා හිටපු ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වෙලා හිටපු ආණ්ඩුවේ මේවා ගැන විභාග කරා. මේක විභාග කරේ මම නෙමෙයි. ඒක විභාග කරේ ආනන්ද විජේපාල මහත්මයා. ඉතින් ඒකෙත් නඩු දාලා මේ පැත්තේ ආයතත් නඩු දාන්න සිදු වුණා. ඉතින් කියන්න එපා මේ රටේ අපි මේවට සම්බන්ධ වෙලා නැහැ කියලා. මේ ඔක්කොම අපි හොයලා තියෙන්නේ. මම ඇත්තටම අද බොහොම හදවතින් එකඟව ස්තුතිවන්ත වෙනවා. කවුරු හෝ වේවා අපේ ජනාධිපතිතුමා බොහොම මහන්සියක් ගත්තා. කොහොම හරි IMF එකෙන් මේ ජයග්‍රහණය අපුවෙක් ගැන මං හිතන්නේ විපක්ෂයේ හැටියට අපි සන්තෝෂ වෙන්න ඕන. මේකට සම්පූර්ණ සහයෝගය මම නම් දෙනවා. අපි හැමදාම හොරු කියනවා. අපි අල්ලන්න හොරෙකුත් නැහැ. හැබැයි හොරු මේ දෙපැත්තෙම ඉන්නවා. මේ මම මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 30ක් ඉන්න මිනිහෙක් ඇරෙන්න කියන්නේ මේ හොරු මේ දෙපැත්තෙම ඉන්නවා. නමුත් මේ හොරු අල්ලන්නේ නැහැ. ඒ අල්ලන්නේ නැහැ. මොකද අල්ලන්නේ නැත්තේ අහුනොත් දිගටම ඔක්කොම අහුවෙනවා. අනිත් එක මේ සල්ලි එකක්වත් මේ රටේ නැහැ. මේ රට ගොඩ දාන්න. ඉදිරි අනාගතයේදී මේ රටේ ඉන්න පොඩි දරුවන් මේ දරුවන් වෙනුවෙන් අපි කතා කරමු. නැත්තම් මේ ඉන්න මල නාකි මල හැත්ත නෙවෙයි රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.